ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ දෙවන සමාලෝචනයට අදාළව කාර්යමණ්ඩල වාර්තාවද නිකුත් කර තිබෙනවා. ආර්ථිකය යථාතත්වයට පත්වීම, උද්ධමනය පහළ මට්ටමක පැවතීම, ආදායම් එකතු කිරීම වැඩි දියුණු කිරීම සහ සංචිත අඛණ්ඩව එකතු වීම සමග ප්‍රතිසංස්කරණ උත්සාහයන් පළදරා ඇති බවයි එහි දැක්වෙන්නේ. එසේ වුවද ආර්ථිකයේ තවමත් ඇති අවධානම ගැනද එහි සඳහන් වනවා. ශ්‍රී ලංකාව ඉදිරි ජනාධිපතිවරණය සහ අඛණ්ඩ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු අවිනිශ්චිතතාවයකට මුහුණ දී ඇති බවද එම වාර්තාවේ සඳහන්. අමාරුවෙන් ලබාගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීමට සහ ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයකින් ගොඩ ඒමට හැකිවන බව සහතික කර ගැනීමට ප්‍රතිසංස්කරණ ගම්‍යතාවය පවත්වා ගැනීම ඉතා වැදගත් බවයි එහි දැක්වෙන්නේ. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත කණ්ඩායම් ප්‍රධානි පීටර් බ්‍රූවර් සහභාගී වූ මාධ්‍ය හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණා. ශ්‍රී ලංකාව මේ වන විට හොඳ ප්‍රගතියක් ලබා ඇති බවයි ඔහු එහිදී සඳහන් කළේ. IMF වැඩසටහන සම්බන්ධයෙන් නැති විවිධ මතවලට සවන් දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බවද පීටර් බ්‍රූවර් එහිදී සඳහන් කළා. නමුත් ඒවා යථාර්ථවාදී මෙන්ම ළඟා විය හැකි මට්ටමේ ඒවා යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. ප්‍රජාතන්ත්‍රවාදය තුළ මැතිවරණ පිළිබඳ අයිතිය ශ්‍රී ලංකාවේ ජනතාව අත පවතින්නක් බවද ඔහු මෙහිදී සඳහන් කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෘෂ්ටිය අනුව සිය වැඩසටහනේ අභිමතාර්ථ වෙත ළඟාවීම මුඛ්‍ය අරමුණ බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර IMF වැඩසටහන සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝර්ල මෙලෙස අදහස් පළ කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ සමාලෝචනය තුළ පෙන්නල දෙනවා ලංකාවේ ආර්ථිකය යම් ආකාරයකට ප්‍රකෘතිමත් වීමේ ලක්ෂණමත් වෙලා තියෙන බව, මූර්ත GDP වර්ධනය ගැන ඒගොල්ලෝ සතුටු වෙන බව, උද්ධමන පාලනය, ඊට පස්සේ මධ්‍යම බැංකුව සතු සංචිත වැඩිවීම, බදු ආදායම් ඉහළ යාම වගේ පැති ගණනාවක් තුළ ලංකාව යම් ආකාරයකට ප්‍රෝග්‍රෙස් එකක් පෙන්නලා තියෙනවා කියන කාරණාවට ඒගොල්ලෝ එකඟයි. ඒත් ආර්ථිකයේ ප්‍රගමනයේ සමහර පැති පිළිබඳව ඒගොල්ල යම් ආකාරයකට සෑහීමකට පත් වෙලා නැති බවත් සඳහන් වෙනවා. කොහොම වුණත් ඊළඟ වසර කිහිපය තුළ IMF වැඩසටහන දිගට ඒ සමග බැඳිලා ශ්‍රී ලංකාවට ඉස්සරහට යන්නට වෙනවා. ඒත් එක්කම IMF මේ වැඩසටහන තුළ සමස්තයක් විදියට ලංකාවේ ආර්ථිකයේ ස්ථායීකරණයට ලක් වෙන්නේ. ඉතින් එතනින් එහාට ගියපු වර්ධනයක් අපිට අවශ්‍යයි. එහෙමනම් ඒ වර්ධනය සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් ලංකාව පැත්තෙන් ඉදිරිපත් වෙන්නට ඕනේ. ඒ වගේ වැඩපිළිවෙලක් තාම නැති වීම නිසා තමයි ආර්ථිකය මේ වගේ තාම මන්දගාමී ස්වරූපයක තියෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.